කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට. ඉතින් මගේ යාළුවනේ අදත් මම අරන්ගෙන ඔයාලට අලුත් දෙයක්. අද මම අදන්න යන්නේ කොකනට් මිල්ක් රයිස් එකක්. මේක අමුතුම තාලේ අමුතුම රයිස් එකක්. හරිම රසයි, හරිම සුවඳයි. හදලා බලමු මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතන මම බාස්මති හැල් ගත්තා. ඔයාලට බාස්මති නැත්තම් සුදු කැකුළු ඕන දෙයක් ගන්න පුළුවන්. සම්භාර වුණොත් මේක ගන්න පුළුවන්. ඉතින් බාස්මති හැල් කිලෝ එකක් මම අරන් තියෙනවා. ඒ වගේම අපිට ඕනේ පොල් ගාපු පොල් ටිකක් පොඩි පොඩ්ඩක් කප් කාලක් විතර වගේ. මේක අවශ්‍ය කරන්නේ අපිට පසුවට බත ව්‍යායාමතර පස්සේ. කරපිංච ටිකවත් එකතු කරගන්න ඕනේ. ගාව දෙන කරපිංච නම් ඉතින් ටිකක් කළු වෙන්න ඇවිල්ලා. හරිද? ඔයාලට වගේ ප්‍රෙස් කරපිංච ඉතින් මට නැහැ. ඉතින් ඒ වගේම කැරට් අලයක් කොටු කපා ගත්තා. ලූණු ගෙඩි එකමාරක් මේ විදිහට ස්ලයිස් කපා ගත්තා. ඒ වගේම අපිට බටර් පොඩ්ඩකුත් ඕනේ. බටර් නැත්තම් ඔයගොල්ලෝ පොල් තෙල් වෙජිටබල් ඔයිල් පාවිච්චි කරන කිසිම ගැටලුවක් නැහැ. මෙතන මම වෙනම ඔලිව් ඔයිල් ටීස්පූන් එකක් අරන් තියෙනවා. ඔලිව් ඔයිල් නැත්තම් ඔයාලට පොල් තෙල් පාවිච්චි කරන්න. පොල් තෙල් කියන්නේ හොඳම කෑම, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඉඟුරු ටිකකුත් මම මේ විදිහට චොප් කරගෙන තියෙනවා. සුදු ලුණු, සුදු ලුණු ටිකකුත් චොප් කරගෙන තියෙනවා. ඉඟුරු ටිකකුත් මම මේ විදිහට හීනෙට ලියාගත්තා දිගට. ඒ වගේම නුණු කුඩු. මෙතන තියෙනවා පොල් කිරි. පොල් කිරි කප් දෙකමාරක් වෙන්න අරන් තියෙනවා. ඉතින් මේ ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් එහෙමනම් බැරි වෙලා ගන්න නැතුව යමු අපි මොකක්ද මේ අමුතුම රයිස් එක කියලා බලමු. ඉතින් මම වලඳක් ලිපෙති බාලට පේන මැති ගොඩකින කැමරාව හදා ගන්නකම් ඔන්න දැන් ඔයාලට පේන ඇති හොඳට. ඉතින් දැන් ඉස්සලා මම කරන්නේ ඔලිව් ඔයිල් ටික දාගන්නවා. ඔලිව් ඔයිල් ටික දාගෙන ඉස්සලා මම දාගන්නවා සුදු ලුණු ටික. මම ඉඟුරු ටිකෙන් පොඩ්ඩක් ඉතුරු කරගන්න ඔක්කොම දාන්නේ. ඉඟුරු ටිකක් චුට්ටක් වැඩි නෙමේ පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික හදට මේක ෆ්‍රයි කරන්න ඕනේ. ගෝල්ඩන් ග්‍රවුන් කැමෙත්ත දුඟුරු පාට වෙන පාට වෙනස් කරගෙන ලස්සන මේක ෆ්‍රයි කරලා ගන්න. ඉතින් බලන්න දැන් හොඳට මේක ෆ්‍රයි වෙලාගෙන ආවිල තියෙනවා. හොඳ බලන්න. ෆ්‍රයින්ගම මම මේකේ ලුණු ටික දාගන්නවා. මේ ඔක්කොම දාන්නේ තුන් තුට්ටක්ම ඉතුරු කරගන්න. හැම දෙයකින්ම පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. එතකොට මේක හොඳට ෆ්‍රයි කරන්න ඕනේ විදිහ. කිසිම රසකාරක දාන්නේ නැහැ. කරපිච්ච ටික මම මේකට මේක ඉතුරු කරගන්නවා. හොඳට මේ ටිකක් හොඳට මේක බ්‍රවුන් කලර් එකට ගන්න මේ කරගන්න ෆ්‍රයි කරගන්න. දැන් අපි මේ කැරට් ටික මම මේකට එකතු කරගන්නවා. දැන් ඔයතුරුගත බටර් ඒ ටික පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි මේකට එකතු කර ගන්නවා මේ හාල් ටික. දැන් මේක හොඳට හලවම් කරන්න මේක පොඩ්ඩක් නිමස් ෆ්‍රයි කරන්න ඕනේ. දැන් හොඳ බලන්න ලස්සන කලරයක් එක්ක මෙන්න මේක තියෙනවා. දැන් ඊට පස්සේ අපි එකතු කරගන්නවා පොල් කිරි ටික. පොල් කිරි තමයි මේක යන්නේ. වතුර මදි ගැතිය තියෙනවා නම් ඔයාලා වතුර අනිවාර්යයෙන්ම වතුර පොඩ්ඩක් එකතු කරගන්න. දැන් මටත් වතුර පොඩ්ඩක් මදි. මම මේක වතුර ටිකක් එකතු කරගන්නවා. මොකද කිරි ගැතිය හොඳට තියෙනවා. වතුර ටිකක් තව එකතු කරගන්න ඕන. වතුර කොප්පයක් විතරක් ඉතුරු වෙන එකතු කරගන්න ඕනේ. ඉතින් දැන් මේ පැත්තේ හාල් බටර් වතුර තියෙන්නේ. මම දැන් වතුර ටික තව දානවා මේකට. එතකොට වතුර කෝප්ප තුනමාරක් වෙන්නවම දාලා තියෙනවා. මෙන්න වතුර ප්‍රමාණය. මොකද ගොඩක් වතුර වැඩි වුණොත් බත කිරිපතක් නෙමෙයි මේ හදන්නේ. මතක තියාගන්න. ඉරවුල් දාලා කිරිපත හදන්න බෑනේ. ඉතින් දැන් ලුණුත් එකතු කරගන්න.
වෙළඳ රසාන්න ලුණුත් එකතු කරගන්න. ඔන්න දැන් මේක තමයි බත් එක. මේක හොඳට ඉදෙන්න අරින්න හොඳට උතුරා එනකොට වහන්න. වහලා ඊට පස්සේ තියලා තියන්න මදගින්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඒ අතරේ අපි හදාගමු මේකට අවශ්‍ය කරන උඩ මිස්චර් එක. දැන් බත් එක ඉදෙන අතරේ අපි දැන් මේකට අවශ්‍ය කරන මිස්චර් එක මම හදා ගන්නවා. මේ බත් එක තව රස කරගන්න. දැන් අපි මම මේ බටර් ටික දානවා. හැබැයි මතක තියාගන්න මේ බටර් විතරක් දාද්දී බටර් ඉක්මනට කළු වෙන්න බලන්න. ඒක නිසා කල්පනාමෙන් මේව කරගන්න. එංගුවාලා මේ බටර් ටික දිය වෙනත් එක්ක මේ ලුණු ටික දාන්න. එතකොට කළු වෙන කතිය අඩු කරගන්න පුළුවන්. ඉඟුරු ටිකත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට මේ ලුණු ටික බටර් එකෙන් ෆ්‍රයි කරගන්න බ්‍රවුන් කලර් වෙනකම්. බ්‍රවුන් කලර් එක වෙනකම්ම ෆ්‍රයි කරගන්න. හොඳට ෆ්‍රයි වෙන්න ඕනේ. බටර් දැන් බටර් විතරක් ටක් ගාලා දැම්මොත් බටර් එක කළු වෙනවා. දැන් මේ විදිහට දැම්මම බටර් ඉක්මනට කළු වෙන්නේ නැහැ. නැත්තම් ඔයාලා තෙල් ටිකක් මුහු කරලා තමයි දාන්න ඕනේ. ඉතින් ගොඩක් තෙල් ගන්න හොඳ නැහැ. අවශ්‍ය කරන්න තමයි මේක අවේ කරන්නේ. ඉතින් බටර් කරන හොඳ නැති කැපිය පොල් තෙල් පොඩ්ඩක් යූස් කරන්න, එළවලු තෙල් ටිකක් යූස් කරන්න, කොළු වේලි යූස් කරන්න, මේ යූස් කරන්න කිසිම ගැටලුවක් නැහැ. දැන් ඔන්න මේක බ්‍රවුන් කලර් වෙගෙන එනවා. වෙනවා. මේක ඕෆ් කරලා තියලා යන්න එපා. මොකද මේක ඉතින් කළු වෙන්න බලනවා බටර් එකත් එක්ක. ඒක අනිවාර්යයෙන්ම කලවම් කරන්න ඕනේ. දැන් ඔයාලා මේ තෙල් ටික මේ පොල් ටික එකතු කරගන්න මේකට. අමුතු කලරයක් එනවා. අමුතුම ලස්සන කලරයක්. දැන් මේක තමයි මේක මිස්චර් එක. ඔයාලට ඕන නම් මේකට තහ සුට්ටක් එකතු කරන්න ඕන. තහ ලස්සන වර්ණයක් ගන්න පුළුවන්. තහ සුට්ටක් එකතු කරාම හරිද? උතර මේක පාවිච්චි කරලා මේ බටර් එකේ මෙහෙම ෆ්‍රයි කරන්න. හැබැයි මම කියන්නේ මේක ඕෆ් කරන වල කොහොමද කියන්නේ පා මේ මොකද මේක කන්නේ. මම ඉතින් ගිහින් රද කරගන්න. ඔන්න මිච්චර් එකත් හරි. ඉතින් අපි බලමු තව ටික වෙලාවක බත් එක ඉදුනහම කොහොමද කියලා මේක සෙට් කරන්න. ඉතින් ඔන්න බලන්න දැන් බත් එක වෙන බලන්න දැන් ගින්දර අඩු කරන්න ඕනේ. උඩම ගින්දර අඩු කරලා දැන් මේක වහලා තියන්න. ලස්සන දැන් බත් එක ඇදිලා දැන් ඉදිගෙන ඇවිත් තියෙන්නේ. දැන් මදගින්න තියන්න. හරිද? දැන් තව පොඩි වෙලාවක් විනාඩි 5කින් විතර අපිට පුළුවන් බත් එක කොහොමද කියලා බලාගන්න. බත් එක බලන්න කොහොමද කියලා. ඉදිරිය ඉවරයි. මෙන්න බලන්න බත් එක. ඉතින් අපි හදාගමු දැන් මේකේ කේක් එක දාලා. බලන්න. බලන්න කොහොම ලස්සන පාටක් තියෙනවා. දැන් මේ තියන්නේ අපි හදාගත්ත කොකනට් සම්බර් කොකනට් මිස්චර් එක. මේකෙන් පොඩ්ඩක් මෙහෙම උඩට ලස්සනට දාන්න. අමුත්‍ය කවාම ගෙදරකට. ඉතින් ඔයාලට සුපිරිම බත් එකක් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එන්න. පේනවනේ. ඉතින් එහෙමනම් හොඳ දෙයක් කියලා දුන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යයෙන්ම ඔයාලගේ අදහස කියන්න. ඉතින් එහෙමනම් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගිමත් දවසක ප්‍රාර්ථනා කරනවා.